ලෝන් එකක් ගන්න බැංකුවකට දවස් කීයක් යන්න ඕනද? සමහර විට 10-12 වතාවක් වෙන්නත් පුළුවන්. හැබැයි ඉස්සරහට එහෙම වෙන්නේ නැහැ. මොකද මහජන බැංකුව දැන් වෙබ්සයිට් එකෙන් ඔන්ලයින් ලෝන් එකක් ඇප්ලයි කරන්න පුළුවන් සිස්ටම් එකක් හඳුන්වා දීලා තියෙනවා. ඔබටත් පුළුවන් මේ ක්‍රමය හරහා ලෝන් එකකට ඇප්ලයි කරන්න. මුලින්ම peoplesbank.lk වෙබ් අඩවියට පිවිසෙන්න. මෙනු බායකේ තියෙන ඇප්ලයි ෆෝ සිලෙක්ට් කරන්න. ඔබේ ණය ලබා ගැනීම අවශ්‍යතාවය තෝරා ගන්න. දැන් ඩිස්ප්ලේ එකේ පෙන්වන නම්බර එක එන්ටර් කරලා වෙරිෆයි ක්ලික් කරන්න. Terms and condition confirm කරන්න. Then ඔබේ දුරකථන අංකය ඇතුළත් කරලා request OTP ක්ලික් කරන්න. ඔබ ඇතුළත් කර දුරකථන අංකයට පැමිණෙන OTP අංකය සඳහන් කර verify මත ක්ලික් කරන්න. මේ තියෙන්නේ People's Ease Virtual Loan Application Service එක. Then පියවරින් පියවර අපි මේ ඇප්ලිකේෂන් එක fill කරමු. මුලින්ම ඔබේ title එක තෝරන්න. මුලකුරු සමග නම ඇතුළත් කරන්න. මුලකුරු වලින් කියවෙන නම ඇතුළත් කරන්න. උපන් දිනය ඇතුළත් කිරීමෙන් පසුව ජාතික හැඳුනුපත් අංකය සඳහන් කරන්න. ඔබගේ පදිංචි ලිපිනය ඇතුළත් කරන්න. නිවසේ දුරකථන අංකයක් තිබේ නම් එයද සඳහන් කරන්න. කාර්යාලයේ දුරකථන අංකයක් තිබේ නම් දැන් ඒ ඇතුළත් කරන්න. විද්‍යුත් තැපැල් ලිපිනයක් ඇත්නම් එය සඳහන් කරන්න. ඔබ බදු ගෙවන කෙනෙක් නම් ටැක්ස් පේය ලෙස සඳහන් ස්ථානයේ යස් ලබා දෙයි. ඔබගේ ටැක්ස් ඐඩෙන්ටිෆිකේෂන් නම්බර එක නැත්නම් TIN අංකය ලබා දෙන්න. එසේ නොවේ නම් නෝ ලෙස තෝරන්න. දැන් ඔබේ පවුලේ විස්තර ඇතුළත් කරන්න. ඔබේ විවාහක අවිවාහක බව සඳහන් කරන්න. ඔබෙන් යැපෙන පුද්ගලයන් ගණන ඇතුළත් කරන්න. ඔබ විවාහක නම් කාලාත්‍රයාගේ නම් සහ ජාතික හැඳුනුපත් අංකය සඳහන් කරන්න. දැන් කරන්න තියෙන්නේ ඔබේ රැකියාව පිළිබඳ තොරතුරු ඇතුළත් කරන එකයි. මුලින්ම ඔබේ රැකියා තත්ත්වය තෝරා ගන්න. ඔබේ රැකියාව සහ තනතුර ඇතුළත් කරන්න. සේවා යෝජකයාගේ නම ඇතුළත් කරන්න. සේවා ස්ථානයේ ලිපිනය ඇතුළත් කරන්න. දැන් monthly financial details යටතේ ඔබේ මූල්‍ය තොරතුරු ඇතුළත් කරන්න. මෙතනදී සැලරි එක, පෙන්ෂන් එක හෝ වෙනත් ආදායම් මාර්ගයකින් ලැබෙන මුදල ඔබට ඇතුළත් කරන්න පුළුවන්. ස්ථිර දීමනාවක් ලැබේ නම් එය සඳහන් කරන්න. විචල්්‍ය හෝ වෙනත් ආදායම් වලින් මුදල් ලැබේ නම් ඒවාද සඳහන් කරන්න. විචල්්‍ය හෝ වෙනත් ආදායම් ලැබෙන මාර්ගය සඳහන් කරන්න. දැන් next click කරන්න. දැන් ඔබේ ලෝන් එකට අදාළ තොරතුරු ඇතුළත් කරන්නයි තියෙන්නේ. දැන් ඔබේ ණය ලබා ගැනීම අවශ්‍යතාවය මෙතනින් තෝරා ගන්න. අවශ්‍ය ණය මුදල ඇතුළත් කරන්න. ඔබට අවශ්‍ය ආපසු ගෙවීමේ කාලය ඇතුළත් කරන්න. ලබා දීමට පහසු සුරකිමු කුමක්ද යන්න තෝරා ගන්න. ඔබට පහසු ළගමැති මහජන බැංකු ශාඛාව තෝරා ගන්න. මීළඟට ඔබට නිශ්චල දේපළ තිබේ නම් ඒවාට අදාළ තොරතුරු ඇතුළත් කරන්න. මුලින්ම නිශ්චල දේපළ වර්ගය තෝරා ගන්න. එය තිබෙන ප්‍රදේශය සඳහන් කරන්න. එම දේපළවල ප්‍රමාණයන් මෙතනින් සඳහන් කරන්න. එහි ආසන්න මූල්‍යමයගය ඇතුළත් කරන්න. ඔබට චංචල දේපළ තිබේ නම් ඒවා පිළිබඳව තොරතුරු ඇතුළත් කරන්න. චංචල දේපළ වර්ගය තෝරා ගන්න. ලියාපදිංචි අංකය ඇතුළත් කරන්න. එහි ආසන්න වටිනාකමේ අගය සඳහන් කරන්න. ඔබට මහජන බැංකුවේ ගිණුමක් ඇත්නම් yes මත ක්ලික් කර ගිණුම් අංකය ඇතුළත් කරන්න. ඔබට මහජන බැංකුවේ ගිණුමක් නොමැතිනම් no මත ක්ලික් කර People's Pay app එක ඩවුන්ලෝඩ් කර ගිණුමක් විවෘත කරගන්නා ආකාරය දක්වන වීඩියෝව නරඹන්න. ඉන්පසුව ඔබට පුළුවන් People's Pay app එක හරහා මහජන බැංකු ගිණුමක් පහසුවෙන් විවෘත කරගන්න. දැන් ජාතික හැඳුනුම්පතේ ඉදිරිපස ඡායාරූපය ඇතුළත් කරන්න. දැන් එහි පසුපස ඡායාරූපය ඇතුළත් කරන්න. වැටුප් හෝ ආදායම් තහවුරු කිරීමේ ලියවිලි වේ නම් ඒවාද ඇතුළත් කරන්න. ඔබ පදිංචිව සිටින්නේ ජාතික හැඳුනුම්පතෙහි ඇති ලිපිනයේ නොවේ නම් පදිංචියේ තහවුරු කිරීමේ ලියවිල්ලක් ඇතුළත් කරන්න. දැන් සබ්මිට් කරන්න. ඔබේ ණය අයදුම්පත ඉදිරිපත් කිරීම සාර්ථකයි. ඔන්ලයින් ලෝන් ඇප්ලිකේෂන් එක යොමු කිරීමට අදාළව යොමු අංකය සහිත කෙටි පණිවුඩයක් ඔබගේ ජංගම දුරකථනය වෙත ලැබෙනු ඇත. මීළඟ පියවර වෙනුවෙන් මහජන බැංකුවේ නියෝජිතයෙකු හැකි ඉක්මනින්ම ඔබව සම්බන්ධ කරගනු ඇති. ඉතින් මේ විදිහට තමයි මහජන බැංකුව ඔන්ලයින් හරහා ණය ඉල්ලුම් කරන පාසුකම ඔබට සලසා දී තිබෙන්නේ. ඉතින් දැන් ඔබටත් පුළුවන් දවස් ගණනාවක් බැංකුවේ රස්තියාදු වෙන්නේ නැතුව ගෙදර ඉඳන්ම පහසු වේලාවක ඔබට අවශ්‍ය ණය මුදල ලේසියෙන්ම ඉල්ලුම් කරන්න. මහජන බැංකුව ජාතියේ අභිමානය.